डीटीवी लोके वाटे हातर आते YouTube එකෙන් වීඩියෝ එක මියුට් කරලා නැත්තම් මොකක් හරි කොපිරයිට් අල්ලලා එහෙම හිතෙන්නේ නැති නේද? ඇත්තටම ඒක නෙවෙයි කාරණය. මම ඒක මෙහෙම කියන්නම්කෝ. නිහඬ නිෂ්කලංක පරිසරයක ජීවත් වෙන්න ආසයි කියන එක හුඟක් වෙලාවට හැමෝම හිතන හැමෝම කියන දෙයක්. හැබැයි ඉතින් තප්පර ගානකට නිහඬ වුණාම එතට පොඩි කලබලයක් ආව නේද? මේ වීඩියෝ එක බලලා වැඩක් නැහැ. සද්දේ නැහනේ කියලාත් හිතෙන්නේ ඇති. හැබැයි ඉතින් මේ වීඩියෝ එක අන්තිම වෙනකන් බැලුවොත් අපි ඔයාලා හිතාගෙන ඉන්න නිහඬතාවය ඇත්තම නිහඬතාවයද කියලා වගේම නිහඬතාවය ඇත්තටම හොඳද කියලාත් ඔයාලටම හිතේවි. සමාජයෙන් මිනිස්සුන්ගෙන් ඈත් වෙලා කොයි තරම් නිහඬ නිෂ්කලංක තැනකට ගියත් අපට සම්පූර්ණ නිහඬ අත්දැකීමක් ලැබෙන්නේ නැහැ. කැලේක හිටියත් ගහේ කුලේ සද්ද හරි ඇහෙනවා. කඳු මුදුනකට ගියත් උණගේ ශබ්දය හරි ඇහෙනවා. අඩුම ගානේ අපි කතා කළොත් ඒ ශබ්දය හරි ආපහු වතාවක් අපටම ඇහෙනවා. ඒකට කියන්නේ එකෝ වෙනවා කියලා. ඒ වගේම කාමරයක් එහෙම නැත්නම් ශාලාවක් ඇතුලේදී අපි කතා කරනකොට හරි වෙනත් ශබ්දයක් ඇති වෙනකොට හරි ආපහු ඇහෙන දෝංකාරයට අපි කියනවා රීවර්බ් එකක් කියලා. හුඟක් වෙලාවට වෙන්නේ මේ බාහිර පරිසරයෙන් ඇතිවන ශබ්ද අපි කතා කරනකොට ඇතිවන ශබ්ද නැවත නැවත අපේම කන්දකට ඇහෙන එක. එතකොට අපිට හිතෙන්නේ නිකන් අපි වටේ හුඟක් ශබ්ද තියෙනවා වගේ. එතකොට එහෙම බැලුවම අපිට මේ බාහිරින් ඇහෙන ශබ්ද වලින් ගැළවීමක් ඇත්තම නෑ වගේ නේද? ඒ කියන්නේ නිහඬයි කියලා කියන්න පුළුවන් තැනක් ඇත්තම නෑ. ඒ වගේ තැනක් තියෙනවා. එකක් නෙවෙයි මේ ලෝකෙ කීපයක්ම තියෙනවා. මේ තියෙන්නේ මේවට කියන්නේ අනෙකෝයික් චේම්බර් කියලා. එහෙම නැත්නම් දෝංකාරයක් රහිත කාමර කියලා. මේ කාමරේ ඇතුළට කිසිම බාහිර ශබ්දයක් ඇහෙන්නේ නැහැ. කොයිතරම් නිහඬද කියනවා නම් මේ කාමරේ ඇතුළට අපි ගියොත් මුලින්ම අපිට අපිම හුස්ම ගන්න ශබ්ද ඇහෙන්න පටන් ගන්නවා. ටික වෙලාවක් යද්දී අපේ කන තුල තැම්පත් වෙලා තිබුණු බාහිර පරිසරයේ ශබ්ද ටික ඔක්කොම මැකිලා ගියාට පස්සේ අපේම හෘද ස්පන්දනය පවා ඇහෙන්න පටන් ගන්නවා. සරලවම කියනවා නම් පැයක් විතර මේ කාමරේ ඇතුළේ හිටියොත් අපේ ඇඟ ඇතුලේ නහරවල ලේ ගමන් කරන ශබ්දයක් අපිටම ඇහෙන්න පටන් ගන්නවා කියලා මේ ගැන පර්යේෂණ කරපු අය ඔප්පු කරලා තියෙනවා. මේ කාමරය ඇතුළේ ඉඳන් අපි කතා කළොත් අපිම එළියේ ඉඳන් කතා කරන තරමටවත් ඒ ශබ්දේ විහිදෙන්නේ නැහැ කියලා ඒ අය කියනවා. තවත් සරල උදාහරණයක් කියන්නම්කෝ. සාමාන්‍යයෙන් සිම්බල් එකක් වාදනය කළාම ඒක අනිත් සංගීත භාණ්ඩවලට වඩා යම් කාලයක් රැවදෙනවා කියලා අපි හැමෝම දන්නවනේ. සිම්බල් එකේ පියන් දෙක ගැටුණාම ලෝහ තහඩු දෙකක් එකට ගැටීමෙන් ඇතිවන දෙදරීම නිසායි එහෙම රැවුදෙන්නේ. හැබැයි ඉතින් වෘත්තියෙන්ම සිම්බල් වාදකයෙක් වුණ මේ තරුණයා දැනන් ඉඳලා නැහැ එයාගේ සිම්බල් එක මේ තරම් කාලයක් රැවුදෙනවා කියලා. ඒක මුල්ම වතාවට එයාටත් දැනගන්න ලැබෙන්නේ මෙන්න මේ ඇනකෝයික් චේම්බර් එකේදී සිම්බල් එක ගැහුවට පස්සේ. සිම්බල් එකේ දෙදරීම කොයි වෙලාවක හරි නවතිනකම්ම ඒ සද්දේ ඇහෙන්න තරම් මේ කාමරේ නිහඬයි. මෙහෙම නිහඬතාවයක් සහ අපි කතා කරන දේ වැඩිදුරක් විහිදී නොයන්න හේතුව මේ කාමරේ නිර්මාණය කරලා තියෙන විදිය. ඇතුළත පිහිටි ඕනෑම දෙයකින් නිකුත් වන ශබ්දය මෙන්න මේ පුවර තුලට උරාගෙන පරාවර්තනයක් නොවන විදිහට තමයි හදලා තියෙන්නේ. අනිත් එක තමයි මේ අය හිටගෙන ඉන්නේ කාමරේ පොළොව මත නෙවෙයි. හරියටම කාමරේ බිත්තිවල මැදින් සවි කරපු දැලක් වගේ තලයක. ඒ තලේනොත් අඩි කිහිපයක් පහළට මේ කාමරේ තියෙනවා. ලෝක රටවල් කිහිපයකම මේ වගේ අනෙකෝයික් චේම්බර් ඉතාම සුළු ප්‍රමාණයක් තියෙනවා. ශබ්දයට අදාළ පර්යේෂණ වලට වගේම ශබ්ද පටිගත කිරීමේ මැදිරි හැටියටත් මේව පාවිච්චි කරනවා. හැබැයි ඉතින් අපේ රටේ නම් මෙහෙම ශබ්දාගාර නැහැ. මොකද ඉතින් මෙහෙම එකක් හදන්න ලොකු වියදමක් යනවනේ. පොඩි ගානක් නම් බැරිය නේද? කෝටි ගණන් යන්නේ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ මේ වගේ තැනක නිදහසේ පැයක් දෙකක්වත් ඉන්න තිබුණා නම් කියලා. ඉන්න නම් අවස්ථාවක් හම්බ වෙයි. හැබැයි ඉතින් එළියට ඇවිත් ගෙදර නම් යන්න වෙන්නේ නැහැ. මානසික රෝහලකට වගේ තමයි යන්න වෙන්නේ. මොකද නිහඬතාවය කියලා අපි හිතාගෙන ඉන්න දෙයට වඩා මේ නිහඬතාවය ඉතාම භයානකයි.
ඒ විදිහට මේ කාමරේ එච්චරටම භයානකද කියලා පරිශන කරලා බලන්න ගියපු කිහිප දෙනෙක්ම අන්තිමට කෑ ගහලා බය වෙලා මානසිකව විකෘති වෙලා තියෙනවා. ඇයි ඉතින් තමන් හුස්ම ගන්න සද්දේ තමන්ගේම හෘද ස්පන්දනය තමන්ගේම ඇඟේ ලේ ගමන් කරන සද්දේ වගේ කවදාවත් අපිට ඇහිලා නැති ශබ්ද ඇහෙනකොට බය වෙනව නේද නම්? ඒ හිඳ මන්නම් කියන්නේ ඉතින් ඒකෙච්චර හොඳ අදහසක් නන් නෙවෙයි. තවත් මේ වගේ ලස්සන වීඩියෝකින් හම්බෙමු. එතකන් හැමෝම පරිස්සමෙන් ඉන්න.